අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දිනේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ලැබුවා වූ නව වසර තුළ දිලිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් වශයෙන් ගමට ගෙයක් රටට හෙටක් යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්න යෝජනාවක් ඉදිරිපත් කළා. එයින් අදහස් කරන්නේ අපේ රටේ ග්‍රාම සේවක වසම් 14022ක් තිබෙනවා. සෑම ග්‍රාම සේවක වසමකම හිසට සෙවණක් නැතුව මුළු ජීවිත කාලය තුළදීම තමන්ගේ කියලා බිත්ති හතරකින් වට වූ නිවහනක් තනා ගැනීම සඳහා විශාල උත්සාහයන් දරන ඒ අපේක්ෂාව ඉෂ්ට කරගන්නට බැරි අන්ත දිලිඳු අසරණ පවුල් සෑම ගමකම සිටින. ඒ නිසා මේ වර්ෂය තුලදී නිවාස 14022ක් මේ වර්ෂය තුලදී තනා නිම කරලා ඔවුන්ගේ අයිතියට පවරා දීම සඳහා වෙන ඉතාම වැදගත් යෝජනාවක් අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළා. අදියරෙන් අදියරට ඒ තනන නිවස තෝරා ගැනීමෙන් පසු ලක්ෂ 6ක මූල්‍ය ආධාරයක් රජයේ විසින් ඒ සෑම ගියක් වෙනුවෙන්ම සපයනවා. දිලිඳුකම පිටුදැකීමේ දෙවන යෝජනාව ලෙස ගෘහකර්ම කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා විසින් සංවර්ධන කාර්ය සාධක සේවයේ පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් සහිත කැබිනට් පත්‍රිකාවක් ඊයේ දිනේදී පත් කරනු ලැබුවා. මේ සංවර්ධන කාර්ය සහායක සේවයේ සඳහා බැඳෙන අඩු ආදායම් ලබන සමෘද්ධි හෝ ඊටත් වඩා අඩු ආදායම් ලබන පවුල් වල වැඩ කළ හැකි වයසේ පසුවන ශ්‍රමය සැපීමට කැමැත්තෙන් සිටින 8 වෙනි ශ්‍රේණිය සමත් අය තමයි මේ සඳහා තෝරා ගන්නු ලබන්නේ. තෝරා ගැනීමේ කටයුත්ත ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ආහාර ජාතික නිෂ්පාදන වැඩසටහන යනුවෙන් 2020-22 දක්වා වූ ජාතික ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර නිෂ්පාදනය පූර්ණ ලෙස වර්ධනය කිරීම සඳහා වෙන ජාතික වැඩසටහන. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තුල සිටින සියලු ආයතන සංවිධාන සංවිධානය කරමින් අපේ රටේ මේ මහ පොළොවේ නිපද විය හැකි රටට අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ කෘෂි නිෂ්පාදන සියල්ල රට තුල නිෂ්පාදනය කිරීම සඳහා ඒ නිපදවනු ලබන ගොවි ජනතාවට ස්ථාවර සහතික මිලක් ලබා දීම සඳහා ඒ මිලට අලෙවි කරගත නොහැකි වන කෘෂි නිෂ්පාදන තියෙනවා නම් ඒ සියල්ල රජයේ විසින් මිලදී ගැනීම සඳහා පසු අස්වනු සුරක්ෂිත කිරීම සඳහා පතු අස්වනු තාක්ෂණයේ යොදා ගැනීම සඳහා ඈතේ පිට ගම්මානවල ගොවි බිම් පවා නව තාක්ෂණික ක්‍රමවේද අනුව අලුත් තාක්ෂණයේ හඳුන්වා දීම සඳහා ජෛව පද්ධති තාක්ෂණ වේදේ ප්‍රායෝගිකව ගම්මට්ටමට ගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාට ලබා දීම සඳහා වෙන යෝජනාවක් තමයි ඉදිරිපත් වුනේ. මේ රටේ නිෂ්පාදනය කරන මිලක් ලබා ගන්න පුළුවන් භෝගවල මිල බරපතල ලෙස කඩාවැටීමකට ලක්වෙච්ච නිෂ්පාදන ආනයනය කිරීම දැනටම තහනම් කොට තිබෙනවා. කෘෂිකාර්මික භෝගවල මිල ගණන් වැඩිවීම තුලින් ජීවන වියදමේ අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. ඒ ඊටම කෙටි කාලයක් තුලදී අප්‍රේල් මාසයේ වන විට කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදනය වැඩි කරන්න සැපියුම වැඩි කිරීම තුලින් මිල මට්ටම් පාතේලන්න ජීවන වියදම් කමිටුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් අදාළ අමාත්‍යාංශයත් මැදිහත් වී ක්‍රියා කරනවා. එයටම අදාළ වෙන ලෙස වීගොවීන් සඳහා නොමිලේ පෝර සහනාධාර ලබා දීමට 2020 යලකන්නේ සිට වීවගා කරන උපරිම වශයෙන් හෙක්ටයාර් 2කට අදාළ යූරියා සුපර් ෆොස්ෆේට් පොටෑස් වැනි පොර සම්පූර්ණයෙන්ම නොමිලේ යලකන්නේ සිට ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කරනු ලැබුවා. රටේ ප්‍රවාහන පද්ධතිය නවමු මුහුණුවරකින් දියුණු කිරීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15.3ක වියදමින් නව බස් රථ 500ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීම පිණිස ඊයේ කැබිනට් අනුමැති හිමි වුණා. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය වෙච්ච බස් රථ 500ක් හැටියට ඉදිරි කාලෙදී ලංකාවේ නාගරික ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ගන්නට කටයුතු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.